Awiti bin resmala aduwi. Gauvin gauv div malig sadiva. Paasaledi daham paasaledi api budhu sirita adhyayane karanawa. Siddhartha Bosathanan wahansege charithaya adhyayane karanawa. මේ චරිත අධ්‍යයනය කිරීමේදී බුදු සිරිත අධ්‍යයනය කිරීමේදී අපට තවත් විවිධ චරිත හමු වෙනවා. ඒ අතර කාන්තා චරිත තියෙනවා. අද දොරමඩලාවේ මාතෘකාව බුදු සිරිත සහ කාන්තාව. මේ මාතෘකාව අපි යොදාගෙන තිබුණේ පහුගිය සතියේ දොරමඩලාවට. වෙසක් සතිය යෙදිලා තිබුණා. වෙසක් පුර 15ක පෝය නිමිත්තෙන් තමයි මේ මාතෘකාව යොදාගෙන තිබුණේ බුදු සිරිත සහ කාන්තාව. නමුත් අභව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතානන්ගේ අභාවයේ අමංගල්‍ය උත්සවයේ නිසා අපට විශේෂ දොරමඩලාවක් සංවිධානය කරන්නට සිද්ධ වුණා. ඒ නිසා ඒ දොරමඩලාව අදට යොදාගත්තා බුදු සිරිත සහ කාන්තාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසණියට සහභාගී වෙනවා. නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ නමස්කාර පූර්වකව ඔබතුමිය ගෞරවනීයව පිළිගන්නවා. ජවන්පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු කැටිරිය ඔබතුමිය කටයුතු කරනවා. ඒ වගේම ජවන්පුර විශ්වවිද්‍යාලයේම හිටපු උපකුලපතිතුමා මහාචාර්ය චන්දේ විජේබණ්ඩාර සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. බෞද්ධ අධ්‍යයන විශේෂයේ ස්ත්‍රී ප්‍රාමාණික විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට වාඩි වෙලා ඉන්න විද්වතාගෙනත් කියන්න තියෙන ඒ ටිකමයි බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රයේ විශේෂඥයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරින්. මේ දෙපළ මම හිතන්නේ මෑත කාලක එක වැඩසටහනක දැක්කේ නෑ. කලාතුරකින් එකට වාඩි වෙන නමුත් එකම විශේෂ ක්ෂේත්‍රයක ඉහළම මට්ටමේ විද්වතුන් දෙපළක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ලෝකයේම හඳුනන අපේ විද්වතුන් හැටියට මේ දෙපළම හඳුන්වා දෙන්න පුළුවන් සම්මානිත මහාචාර්යතුමා දැනට නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ අධ්‍යයන ප්‍රධානී හැටියට කටයුතු කරනවා. ඒ වගේම සම්මානිත මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂ ගීත රචක සුනිල් ආරියරත්න සූරින් ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. ආචාර්ය නන්දාමාලනී පළමු වතාවටයි දොරමඩලාවට සහභාගී වෙන. දැන් ප්‍රේක්ෂකයෝ කලබල වෙයි මේ මීට කලින් ඇවිල්ලා තියෙනවනේ කියලා. නෑ ආචාර්ය නන්දාමාලනී පළමු වතාවටයි පහුගිය කාලේ ආචාර්ය උපාධියකින් පිදුම් ලැබුවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. ඔබට අපි සුබ පැතුවා ඔබ මෙහි නැතුවට. ඉතින් ගෞරවනීයව ආචාර්ය නන්දාමාලනී පිළිගන්නවා. කදිම ගායනයකින් අද දොරමඩලාවට පූර්විකාවක් සැපයුවා. අපේ මාතෘකාවට උචිත කදිම ගායනයක් බවට එක්පත් වුණා. අපි කතා කරමු බුදු සිරිත සහ කාන්තාව. ඊට කලින් මට අවසර දෙන්න පුංචි මතක් කිරීමක් කරන්න. මේක කනගාටුදායක සිහිපත් කිරීමක්. පහුගිය දින කීපෙම අපට විවිධාකාරයේ අභාවයන් නික්ම යාම ගැන කියන්න සිද්ධ වුණා, අහන්න සිද්ධ වුණා. මේ නික්ම යාම අපේම කෙනෙක් ගැන අප සතුව තියෙන රූප රාම්පෙලක්. ඒ ටික බලන්න පුළුවන් නම් වටිනවා. මේ අපේ ශාස්ත්‍රයේ ජේෂ්ඨෙක් පී රණතුංග මහත්තයා කියපුවාම මේ මාධ්‍ය ශාස්ත්‍රයේ කවුරුත් දන්නා හඳුනන කෙනෙක්. ජ්‍යෙෂ්ඨ සංනිවේදකෙක් හැටියට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒ වගේම ස්වාධීන රූපවාහිනියට විශාල කාර්යභාරයක් කරපු වැඩසටහන් සම්පාදකවරයෙක්. ඒ වගේම අවසන් වරටත් මේ දින කීපයකට පෙරත් වැඩසටහන් පූර්ව දර්ශන කටයුතු වල නියැලීලා හිටියා. මේ වැඩසටහන් වලට ලොකු දායකත්වයක් දරපු ස්වාධීන රූපවාහිනියේ දශක ගණනාවක විවිධ අයුරින් කටයුතු කරපු සම්පත්ධාරියෙක් වැඩසටහන් සම්පාදකවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. පී රණතුංග මහත්මයා වගේම එතුමාගේ ආදරණීය බිරිඳ ටික කලකට කලින් අභාවයට පත් වුණු ප්‍රභා රණතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ පළමු සිංහල නිවේදිකාව. ප්‍රභා රණතුංග කියපුවාම කවුරුත් දන්නවා. එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා තමයි පී රණතුංග මහත්මයා. අද එතුමාගේ අවසන් කටයුතු සිද්ධ වුණා. විශේෂයෙන් අපට ලෙන්ගතු ස්වාධීන රූපවාහිනියට ලෙන්ගතු අපේ ජ්‍යෙෂ්ඨෙක් ගුණවත් ජ්‍යෙෂ්ඨෙක් හැටියට ගුණවත් ප්‍රවීණෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අපි අපේ දොරමඩලාව ආරම්භ කරමු. බුදු සිරිත බෝසත් සිරිත අධ්‍යයනය කිරීමේදී අපට විවිධ චරිත මුණ ගැසෙන බව අප කීවා. ඒ අතරින් අපට මුණ ගැසෙන කාන්තා චරිත ගැනයි අද දොරමඩලාවෙන් අපි කතා කරන්නේ. ප්‍රධාන කාන්තා චරිත මොනවද කියලා අපි පොඩ්ඩක් තේරුම් පේරුම් කරගත්තොත් වටිනවා. අපේ සාකච්ඡාවට හොඳයි. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ භික්ෂුණීන් වහන්සේට ධර්මානුකූල ප්‍රවේශයක් සපයන හැටියට.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. බුදු සිරිත සහ කාන්තාව කියන මාතෘකාවත් එක්ක ගත්තාම අපිට මේ වචන දෙක පැහැදිලි කරගන්න එක වඩා වැදගත් කියලායි මම හිතන්නේ. පෙර අපර දෙදිගම සියලු විද්වතුන් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණ මිනිසෙක් විදිහට පහළ වෙලා ඉතාම ඉහළ තත්වයට ප්‍රඥාව දියුණු කරපු, බුද්ධිය දියුණු කරපු ශ්‍රේෂ්ඨෙක් විදිහට. ඉතින් උන්වහන්සේගේ චරිතය තමයි අපි බුදුසිරිත කියලා හඳුනගන්නේ. සිංහල වචනය බුදුසිරිත. ඒ වෙනුවට තව වචන කීපයක් කියනවා. අපදානය කියනවා, චරිතය කියනවා, ශාක්‍ය සිංහාවදානය කියන සංස්කෘත වචනෙන් අවදානය කියලා කියන්නේ. මේ හැම එකක්ම කියන්නේ ඒ චරිතය. චරිතය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් වරක් පස්වග තවුසන් විමසූ විට උන්වහන්සේ දේශනා කරනවා. චරිතය කියලා කියන්නේ පුද්ගලයේ කතා කරන සහ ක්‍රියා කරන විදිහ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කිව්වහම ඒ අය කිව්වා මේ අපි දන්නේ නැහනේ කොහොමද බුදු වුණා කියලා හොයාගන්නේ කියලා. එනස බුදුරජාණන් වහන්සේ කියනවා මම හැසිරෙන විදිහ බලන් ඉන්න. මම කතා කරන සහ ක්‍රියා කරන හැටි විමසීමෙන් බලන් ඉන්න කියලා. එනිසා බුද්ධ චරිතය කියලා අපිට පස්සේ කාලේ හම්බ වෙන්නේ ඒ විමසුම් ඇස්වලින් දැකලා තීරණය කරගත්තු දේවල්, බුදුරජාණන් වහන්සේ කතා කරපු දේවල් ධර්මයේ කියලා අඳුර ගන්නවා. හැසිරුණු විදිහ අපිට විවිධ චරිත, විවිධ හැසිරීම් රටා හම්බ වෙනවා. ඉතින් කාන්තාවන් සම්බන්ධයෙන් කොහොමද බුදුරජාණන් වහන්සේ හැසිරුණේ කියලා බැලුවහම අපිට හරි අපූර්ව අවස්ථාවක් තියෙනවා. කාන්තාව සාමාන්‍ය ජීවිතයේ දෙවනි තැනකට දැමන බුදුරජාණන් වහන්සේ කිසි විටක කාන්තාව දෙවනි තැනට දාලා නැහැ. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ස්වභාව දෙකයි, ගැහණු පිරිමි. ඒ දෙකෙන් එකක්. ඒකාන්ත කියලා කියන්නේ ප්‍රියමනාප කෙනෙකුට. කාන්තාව කියලා කියන්නේ ප්‍රියමනාපයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ කාන්තාව ගැන විවිධ දේශනාවල හම්බ වෙනවා. අපිට අංගුත්තර නිකායේ පළවෙනිම සූත්‍රයේ, ඒ වගේම අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තව සූත්‍රයක් හම්බ වෙනවා. ඒ වගේම අටක නිපාතයෙන් හම්බ වෙනවා. සුත්ත නිපාතයෙන් හම්බ වෙනවා. ඊළඟට විනය පිටකයෙන් හම්බ වෙනවා. විවිධ මාතුගාම සංයුත්තේ කියලා සංයුත්ත නිකායෙන් හම්බ වෙනවා. විවිධ අවස්ථාවන්හි කාන්තාවන් සම්බන්ධයෙන් උන්වහන්සේ දේශනා කරපු දේශනා හම්බ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාන්තාවන් ගැන ක්‍රියා කරපු ආකාරය හොයාගන්න හම්බ වෙන විවිධ චරිත අතරේ ප්‍රථම කාන්තාව විදිහට අපි අඳුරගන්නේ මහා ප්‍රජාපති ගෞතමී බුද්ධ මාතා කියලා අඳුරගන්නවා. ඒ වගේම යශෝදරා දේවිය එතුමන්ට බෝසත් කාලයේදී අප්‍රමාණව උපකාර කරපු බෝසත් චරිතයක් විදිහට අඳුරගන්නවා. ඒ වගේම අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකාවන් දෙනම කේමා උප්පලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේලා, ඒ වගේම පටාචාරා විනේදාරිණී භික්ෂුණීන් අතර අගතෙන්පත් වුණා කිසා ගෞතමී සුභාතිරණිය ඊළඟට කුණ්ඩලකේශිතරණිය ආදී වශයෙන් විශිෂ්ට අග්‍රස්ථාන ලැබපු භික්ෂුණීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, මහා රහත් මෙහෙණින් වහන්සේලා අපට හම්බ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු ගිහිකාන්තාව හමු වුණු ගිහිකාන්තාව ඉන්නවා. ඒ අය අතරේ සුජාතා සිටු දියණියට ලැබෙන්නේ විශේෂ තැනක්. බුද්ධත්වයට පත් වෙන කලින් කිරිපිඬු පූජා කරපු අවස්ථාව ගැන අපිට සුජාතාවගෙන් කියවෙනවා. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායිකාව කියන ගෞරව නාමයෙන් පිදුම් ලැබපු විශාකාව අපිට හම්බ වෙනවා. ඒ වගේම බෝසත් චරිතයේ පැවිද්දට යොමු කරන්න පෙර ගමන් පෙරමඟ කිව්වෝ වගේ කියලා හමුවන අපිට කිසා ගෞතමිය, නිබ්බුත පද කියපු කිසා ගෞතමිය බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට චරිතයක්. ඒ වගේම මිගාර මාතා කියන්නේ විශාකාවට, බන්දුල මාලිකාව, කුජුතරාව ආදි වශයෙන් තව බොහෝ චරිත තියෙනවා. ඒ චරිත සඳහා චරිතවල විවිධ හැසිරීම් අතරේ සාමාන්‍ය සමාජයේ හෙලා දකින චරිත වුණත් බුදුරජාණන් වහන්සේගේ මනෝවිද්‍යාත්මක සංකල්ප අතරේ ඒ අය විශිෂ්ටත්වයට පත් වුණා. ඒක තමයි බුදු දැක්ම. සිද්ධාර්ථ බෝසතාණන්ට විවිධාකාරයේ කාන්තාව මුණ ගැහුණා. ලෝතර බුදුරජාණන් වහන්සේටත් විවිධාකාරයේ කාන්තාව මුණ ගැහුණා. සමහරු වියපත් අය, සමහරු තරුණ අය, සමහරු ධනවත් අය, සමහරු බ්‍රාහ්මණ පවුල්වලින් පැවතෙන අය, සමහර අය සුන්දර ලලනාවන්, දුටු මනතින් මන පිනවන, net පිනවන සුන්දර ලලනාවන් දුටුවා බුදුරජාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගැන කතා කරද්දී බෝසතාණන් වහන්සේට විවිධ කාන්තාවන් අත තියන්ට ඇති. බුද්ධ මාතාව ඇති දැඩි කළා. ඉතින් අත තියනවා, ස්පර්ශ කරනවා.
හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට අත තිබ්බ එකම කාන්තාව යශෝදරාව. වනිතා ශ්‍රේෂ්ඨාව කියලා යෙදුමකුත් පාවිච්චි කරනවා අපේ සම්මානිත මහාචාර්යතුමා. බුදුරජාණන් වහන්සේට අත තිබ්බේ යශෝදරාව, යශෝදරාට අත තිබ්බේ සුනිල් ආරියරත් මහත්තයා. ඔය අත තිබ්බයි කියපුවම තමයි කලබල වෙලා මට බනින්නත් හිතෙනවා, දොස් තින මේ මොනවද මේ කියන්නේ කියලා. අත තිබ්බයි කියපුවම ඒකේ තේරුම් ගණනාවක් තියෙනවා. අත තිබ්බයි කියන්නේ මේ ඒ ඇසුරින් නිර්මාණයක් කරන්න, සිනමා කෘතියක් නිර්මාණය කරන්න අත තිබ්බේ සුනිල් ආරියරත්. ඒ අර්ථයෙන් මම කිව්වේ, නැත්නම් බැනුම් ගන්න වෙන කතා. ඉතින් අපි ඒ ගැන වෙනම කතා කරමු. බුද්ධ මාතාව ගැන සඳහන් කළා, වනිතා ශ්‍රේෂ්ඨාව ගැන සඳහන් කළා. තව කොයි තරම් චරිත තියෙනවද, කොයි තරම් චරිත විවිධ නිර්මාණවලට පාදක වෙලා තියෙනවද. මම මේ උපුටා ගන්න ගීතය මෑත කාලේ නම් මාධ්‍යයේ ඇහෙන ගීතයක් නෙවෙයි, පටාචාරාව. අපි බෞද්ධ සාහිත්‍යයේ හමුවන වෙනස්ම සංකීර්ණ චරිත ස්වභාවයක් තියෙන චරිතයක් තමයි පටාචාරාව. ගායනය කරන්නේ වසන්තා සඳනායක මහත්මිය. මේ ගීය අහලා අපි ඊට පස්සේ කතා කරමු. යශෝදරාව ගැන කියද්දී අපට විවිධාකාරයේ නිර්මාණ, විවිධාකාරයේ ගීත මතක් වෙනවා. හැබැයි පටාචාරාව ගැන කියද්දී මතක් වෙන්නේ ওই ගීයම තමයි. ඒකම විශිෂ්ට ගායන වේදිනියක් වෙච්ච වසන්තා සඳනායක මහත්මියත් මතක් වෙනවා. අපි අද දොරමඩලාවෙන් කතා කරන්නේ බුදු සිරිත සහ කාන්තාව. ඒක තමයි අපේ මාතෘකාව. අපේ මහාචාර්යතුමා බුදු සිරිත සහ කාන්තාව කියපුවම කෙනෙක් නිකන් මේක අමුතු විදිහට බලන්නත් හිටෙන මාතෘකාව. මොකද මේ බුදු සිරිත කාන්තාව පටලන්න යන්නේ කියලා. හැබැයි බුදු සිරිත මතුවෙන්න විවිධාකාරයේ අවශේෂ චරිත හේතු වෙනවා. බුදු සිරිත අපට වෙනම කියවන්නත් පුළුවන්, වෙනත් චරිත ඇසුරිනුත් අපට බුදු සිරිත අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ අතරින් කාන්තා චරිත ප්‍රධානයි. බුදු සිරිත තව තව උත්තම චරිතයක් හැටියට මතුවෙන්නේ අර කාන්තා චරිත අධ්‍යයනය කරනකොට. එහෙම චරිත කීපයක් මතක් කරන එක වටිනවා. ඔබතුමාට ඇති පිළිතුර. ඇත්තටම ඔබ කියපු තර්කය හරියටම හරි. දැන් බුදු සිරිත
බුදුසිරිතේ අගේ මතු කරන්න බුදුසිරිතේ නියම ස්වභාවය මතු කරන්න කාන්තා චරිත කෙරෙහි බුදුරදුන් දැක්වූ ආකල්පය ඒක මතු කරලා ගැනීම හුඟක්ම වටිනා මොකද මිනිස්සු සමාජය කියලා කියන්නේ අපේ මෙහෙ නිවාසය කියලා මතක් කරා මේක පිරිමි විතරක් ඉන්න සමාජයක් නෙමෙයි බුදුහාමුදුරුව පිරිමි කෙනෙක් වුණාට බුදුහාමුදුරන්ට කතා කරන්න ආශ්‍රය කරන්න ඉන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයමයි අනිතක බුදුහාමුදුරුව මව් කෙනෙකුගේ පුතෙක් ඒ වගේම ගිහි කාලේ භාර්යාවක් සමග ජීවත් වුණා. ඒක කාන්තාවන් නැතිව බුදුසිරිතක් ගොඩනගන්නේ නැහැ. අපි අහලා තියෙනවා පුංචි කාලේ අපි අම්මලා කියනවා මේ තමන්ගේ මෑණියන්ව කර තියාගෙන පීනලා ඒ මේ එළාවේ අම්මා කියපු වචනයක් උඩ තමයි මේ බුදුබව ගැන අදහසක් ආවේ කියලා පුතේ උඹ බුදුයන් කියලා කිව්වා කියලා ඒක අපි අහලා තියෙනවා මේ කාන්තා චරිතයි බුදුසිරිතයි එකට වෙලිලා තියෙන සංසාරයක් පුරා එක ජන්මයක් නෙමෙයි පන්සිමනස් ජාතකයේ හැම කතාවකම වගේ අපිට හමු වෙන්නේ පෞල් ජීවිතයක් ගත කරපු නැත්නම් ප්‍රේමවන්තයෙක් වශයෙන් හිටපු කාන්තාවන් සමග ජීවත් වෙච්ච කෙනෙක්. එහෙම නැතු ජීවිත නැහැ. කවුද කාන්තාවන් නැතුව ජීවත් වෙන්නේ? කාන්තාව අනිවාර්යයෙන්ම මේ මනුෂ්‍ය ජීවිතයේ අංගයක්. ඉතින් අම්මලාගේ තාත්තෙක් අම්මෙක් දෙන්නෙක්ම ඉන්න ඕන කෙනෙකුට තාත්තෙක් විතරක් ඉන්න ළමයි නැහෙනේ. ඒ වගේ බුදුහාමුදුරන්ටත් බුදු චරිතයේ ඔය ඔක්කොම බෝසත් චරිත ගොඩනගන්න එකතු වෙච්ච බෝසත්වරිය තමයි යශෝදරා කියලා කියන්නේ. ඒතර ඒ වගේම උපත ලබා දුන් මහා මායා දේවිය. ඉතින් එතුමිය විතරයි මං දන්න විදිහට බුදුහාමුදුරන්ගේ වටේ හිටපු සියලු කාන්තාවන් අතරින් සංසාරේ ඉතුරු වුණේ. දැන් යශෝදරා දේවියත් මේ පිරිනිවන් පෑවා. ප්‍රජාපති ගෞතමියත් පිරිනිවන් පෑවා. තව නානා ප්‍රකාර කාන්තාව බුදුහාමුදුරන්ගේ ඉතුරු පිරිනිවන් මහා මායා අදත් මේ සංසාරේ ඉන්නවා. ඉතින් මම හිතන්නේ මගේ පුද්ගලික අර්ථකථනය මේ තමයි කාන්තාවක් තමන්ගේ දරුවන්ට තියෙන ආදරේකම නිසා සංසාරේ ඉන්න අනිත් දරුවන්ටත් තියෙන ආදරේකම නිසා ඒ ආදරය නිසා තමයි මහා මායා ඉතුරු වුණේ මේ උත්තර තවමත් බෝසත්වරියක් වශයෙන් මතු අනාගතේ කවදා හරි බුදු වෙනතුරු ඉන්නවා ඉතින් ඒක තමයි කාන්තාවගේ තියෙන අර තද දැඩි ආදරේ දරුවන්ට ආදරේ ඔය ජෛනාගමේ බොහොම ලස්සනට කියනවා යයිනෝ කියන කාන්තා සිරුරක් තියාගෙන කිසි කෙනෙකුට විමුක්තිය ලැබන්න බෑ කියලා. හේතුව දක්වන්නේ හේතු කීපයක්ම දක්වනවා. වැදගත්ම හේතුව දක්වන්නේ දරුවන්ට තියෙන ආදරය නිසා. ධාර්මික ප්‍රේමය උග්‍ර නිසා සංසාරේ දරුවෝ දාලා යන්නේ නැහැ. ඒ නිසා බෑ ස්ත්‍රී සිරුරක ඉඳගෙන ඒගොල්ලෝ කියන තීර්ථක මේ தත්ත්වය ලබන්න පුළුවන් ගමක් නැහැ. නිවන් දකින්න බෑ. පිරිමියෙක් වෙන්න ඕන කියලා. ඉතින් ඒකත් එක්තරා විදිහක ඇගයුමක් මේ කාන්තාවන් බෝසත්තුරියන් වශයෙන් බුදුවරු බිහි කිරීම සඳහා පිරිමින්ට නිවන් දැකීම සඳහා අත දෙන අනිත් බලවේගය වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ නිසා බුදුහාමුදුරගේ ජීවිතේ හරියට ඒ වගේ බලපාපු කාන්තාව ඉන්නවා. මම ඒ වගේම දැන් මෙතන මාතෘකාව ආවා මේ ඉතාම වැදගත් චරිතයක් කිසා ගෞතමී. මොකද බුදු වෙන්න යන ඒ දවස තුල අන්තිම සසර කලකිරලා ඉන්න වෙලාවේ පණිවුඩයක් නිදුන්නේ. ඒක ප්‍රේම පණිවුඩයක් ඇත්තටම. බුදු සිද්ධාර්ථ කුමාරය හරි ලස්සන සිද්ධියන් අසළු ඕනම කාන්තාවකට හිත ඇදෙන කෙනෙක්. ඒතකොට මේ කිසා ගෞතමීට හිත ඇදිලා කිසා ගෞතමී ප්‍රේම ගීතයක් කිව්වම ඒකේ අර්ථය බෝසතුන්ට වැටහුනේ තවත් වෙනත් විදිහකටයි. ඒක නිබ්බුත පදයක් වුණේ ඒ නිසා. එතුමියගේ කවියේ තියෙන ආදරණීය කතාවක්. මේ වගේ මේ පුතෙක් ඉන්න අම්මා පුතෙක් ඉන්න තාත්තා කියන වගේ මේ වගේ සැමියෙක් ඉන්න කාන්තාව නිවුණා කියලා කියන්නේ යාගේ හිතේ ඇතිවෙච්ච ආදරයේ ඇගයුම. ඒක සිරිවත් කුමරුන්ට ඒ වෙලාවේ හැටියට එක අමුතුම ඖෂධයක් වුණා. ඒ අර්ථයේ දේවරුන් අරගෙන තමයි ඉතින් ඒ නිසා ඒතනත් ඒ ලොකු දිලිදීමක්. සුජාතාව දවස් 49ක් උසගින්නේ ඉඳ ආහාරයක් දුන්නා. ඒතර එතනත් ඒ කාන්තාවක් කෙදුවේ තවත් ආකාරයක දිලිදීමක්. ඒක බුදුහාමුදුරන්ට කායික පෝෂණයක් හම්බුණා, මානසික පෝෂණයක් හම්බුණා. ඒතර ධාරක ස්නේහය ඒකත් ලැබුණා. කාන්තාවන්ගෙන් ලැබිච්ච දායාද අතිවිශාලයි. බුදු කෙනෙක් බිහි වෙන්නේ එහෙම තමයි. ඒ නිසා තමයි අපි මේ කාන්තා චරිත අගය කරන්න මේ හසන්තට එන්න ඇති අදහසත් මේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ලෝකේ කාන්තාවන් අමතක කරන්න අද බුද්ධාගමේ අද ක්‍රියාත්මක බුද්ධාගමේ ඕක අමතක වෙලා තියෙන්නේ. පිරිමින්ට විතරක් මේක ගිජ්ජන්න පුළුවන් කියලා හිතන තත්ත්වයක් සමහර අය තුළ තියෙනවා. ඒක වැරදි. එහෙම තනියම ගිහින් බෑ. මම හිතන්නේ ඒ ඇති වෙන්නේ පටන් ගන්න අද. අපි මීට ටික කලකට පෙර දොරමඩලාවේ සාකච්ඡා කළ මාතෘකාව ගැහණුන්ට පුළුවන් ද බුදු වෙන්න.
ඒ සාකච්ඡා මාලාව අපි දිගට අරගෙන ගියා. විටින් විට අපි මේක මතු කර කර ගන්නවා. ඒ සාම්ප්‍රදායික ඔය කාන්තා විෂය තියෙනවනේ, විෂයට අදාළ සාකච්ඡා අතරේ අපි පොඩි වෙනම මාර්ගයකින් ගිහිල්ලා මේවා සාකච්ඡාවට ගන්නවා. ඒ සාකච්ඡා පෙළේම එක පියවරක් තමයි මේක. බුදු සිරිත සහ කාන්තාව ගැහැණුන්ට පුළුවන් ද බුදු වෙන්න. ඉතින් ඒක සමහරු බැලු සන අපේ වික්ෂුණීන් වහන්සේ මොනවා කියලා හිතන්නේ. ඒ එහෙම කතා කරන්න පුළුවන්. කතා කිරීම හරහා මතුවෙන කරුණු සංවාදයට ලක් කරන්නත් හැකියාව තියෙනවා. අදත් ඒ ගැන චුට්ටක් කතා කරන්න කමක් නැහැ නේද? අපි බලමු. මේ බෞද්ධ සාහිත්‍ය ඇසුරින් විවිධාකාරයේ නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා, සිනමා කෘති නිර්මාණය කරලා තියෙනවා, ගීත කවි කාව්‍ය ආදී නිර්මාණය කරලා තියෙනවා. මේ මහා සාහිත්‍ය කෝෂ්ඨාගාරයක්, ජාතක කතා පොත, බෞද්ධ සාහිත්‍ය මහා සාහිත්‍ය කෝෂ්ඨාගාරයක්. ඒකෙන් බීජ අරගෙන අපිට රෝපණය කරලා මහා වෘක්ෂ බවට පත් කරන්නත් පුළුවන්. දක්ෂ සාහිත්‍යදරයෝ ඒ වැඩේ කරනවා. දැන් අපිට බුදු සිරිත කියවද්දී හම්බෙන විශිෂ්ටතම කාන්තා චරිතය තමයි යශෝදරාව. යශෝදරාවට අපි හරි සාධාරණයක් කරලා තියෙනවද කියලා විතක හිතෙනවා. විවිධ දේවල් කරලා තියෙනවා. හැබැයි මේ ළඟක් වෙනකන් සිනමා කෘතියක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. එක්තරා මහත්මේ කීර්තිමත් මහාචාර්යවරෙක් ඒ වැඩේට කාලෙක ඉඳලා මහන්සි වෙලා ඒ මහන්සියේ ප්‍රතිඵලය මේ දවස්වල භුක්ති විඳිනවා. කොහොමද අපි මාතෘකාවටත් ඒක ගැළපෙච්ච හින්දා මං හිතන්නේ ඒක අමතක කරලා අපිට මාතෘකාව ගැන කතා කරන්න විදිහක් නැහැ. හින්දා බිම්බාදේවි හෙවත් යශෝදරා සිනමා කෘතියේ රූප කාව්‍යයේ රූප රාම්පෙලක් බලමු. මේ මාතෘකාවට උචිත හින්දා අපි ඒක යොදාගෙන ඊට බලලා අපි කතා කරමු. ගැම්බර මහ මායා දේවි දෙව්දහ නුවරට යන ගමනේ නැවති ලුම්බිනි සල් උයනේ සල්ලත් සත් වෙත අත දිගු කළ මොහොතේ බිහිවිය පින්වත් කුමර විය යුතු උඩඟු නොවිය යුතු ත්‍යාගවන්ත විය යුතු වේ මුදිතා ගුණ යුතු නිවට නොවිය යුතු සත්‍ය ගරුක විය යුතු වේ කාලයාගේ ඇවෑමෙන් මා ඔහුගේ පරම යෙහෙළිය බවට පත් වුණා. සමහර විට ඔහු මාතුටුවේ මවක ලෙස ඔහු භාර්යාවට ගෞරව කරන ආදරණීය ස්වාමි පුරුෂයෙක්. ඔබගේ ඥානය, ඔබගේ ඉවසීම, ඔබගේ ස්වාමි භක්තිය, ඔබගේ ආලයේ මහිම ඔබ පුදුමයි. මම මීට පෙර ඔබ වෙනුවෙන් දැක නැහැ. කොහොමද ඔබට මේ සිදු වෙති බෙන්නේ? අපි මහලු වෙලා. මහලු වෙලා? මේ මී පිට සිටින සෑම ප්‍රාණියෙක්ම අප මේ මහලු වෙනවා. සම්මානිත මහාචාර්යතුමා, බුදු සිරිත අධ්‍යයනය කරද්දී හමුවන විවිධ කාන්තා චරිත ගැන අපි කතා කළා.
බුද්ධත්වයට පත් වුණාට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කළ අත තැබූ එකම වනිතාව යශෝදරා. ඔබතුමාට ඇති එකතු කිරීම. ඔව් මම හිතනවා මේ අපේ වික්ෂුණීන් වහන්සේගෙන් අවසරයි. ඉතින් හරි සන්තෝසයි අද මොකද එතුමියත් අපිත් සමග උසස් පර්යේෂණ කටයුතු වල නියැලීලා ඉන්න තැනැත්තියක්. ඔබතුමත් එහෙම මේ මගේ පළවෙනි මාධ්‍ය ගුරුවරයා මාව ඉස්සරලාම මේ රේඩියෝ වැඩසටහනකට එක්කන් ගිය මෙතුමා. ඉතින් එතුමා මේ පැත්තෙන් ඉන්නවා. මේ 1972 වර්ෂයේ ජාතක කතා පිළිබඳ මට ඉගැන්වුවේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ මහාචාර්යතුමා. ඉතින් එතුමා එතනින් ඉන්නවා. ඉතින් එතුමිය මට උගන්වලා නැතත් මේ 72 වර්ෂයේ තමයි අපි මේ සින්දු අරමව පිළිබඳ අවධානය යොමු වුණේ. මුලින්ම ඇහුවේ එතුමිය 72 වර්ෂයේ ධර්මාලෝක ශාලාවේ කියපු මේ රුක්කත්තන මලමුදුනේ බමරු නටන හැන්දෑවේ මෙතුමාගේම සින්දුවක් කියන්නේ. ඒකෙන් තමයි ඒ නිසා අපිට කියන්න පුළුවන් එතුමිය ඒක වරදක් වෙන්නේ නැහැ. මේ ජාතියේ වාග්දේවතාවිය. වාග්දේවතාවිය කිව්වට වරදක් නැහැ. මොකද හේතුව සරස්වතිනේ. දැන් එතකොට හිතයි මේ සරස්වති දේවිය කතා කරනවාද මේ සාමාන්‍යක නැහැ. ඒ කාලිදාසයි මහා ආලංකාරික දණ්ඩින් දෙන්න දවසක් වාද කරනවලු දෙන්නගේ ශක්තිය වාද කරනකොට මේ වාදේ තියෙන වටිනාකම නිසා සරස්වති ආවලු. එහෙම ඇවිදිලා දැන් බලන් ඉඳලා එතුමේ සරස්වතිය දුන්නලු තීරණයක් කවිර දණ්ඩීන සංසයක්. කිසි සැකයක් නැහැ. නියම කවියා දණ්ඩි. එතකොට කාලිදාසර කේන්ති කියලා. එතකොට මම කවුද කියලා ඇහුවා. ත්වමේ වාහන්න සංසයක් කිවලු. මම උඹමයි කිවලු. අන්න ඒ වගේ. එතකොට කාලිදාස සරස්වතිය කියන්න පුළුවන් නම් ඉතින් අපිට බැරිද? අපේ අම්මා කෙනෙක්, අපේ ජාතිය අම්මා කෙනෙක්නේ නේ. අපිට ආද මතක් වෙන්නේ එවුවනේ. චක්කවරංකිත කිව්වත් අර දැන් අර කවිය කැලේ තියෙන ඒවා කිව්වත් අපිට මතක් වෙන්නේ මව් හඬ එතුමියගෙන් තියෙන වාග් දේවතාවිය. ශ්‍රී ලාංකික වාග් දේවතාවිය. අපි ජයමංගල ගාථා ජයමංගල ගාථා කිව් සැනින් ඇගේ හඬ මතක් වෙනවා. ඒ හඬ නැත්නම් අපිට අර මව් හඬක් නෑ වගේ නිකන්. දැන් අමරදේව මහත්මයා හිටියානේ නෑනේ. දැන් අපිට නිකන් ලොකු අඩුවක් නේ. ඉතින් ඒ වාග් දේවතාව. ඉතින් ඒ වගේ ඉතින් හරි සන්තෝසයි අද මේ සාකච්ඡාව. දැන් ඔබතුමා කියපු කතාව මොකද? මම ඔය චිත්‍රපටි බලලා නැහැ වැඩි. මම මේ පෞද්ගලික කතාවක් නෙමෙයි මේ කියන්නේ, ඇත්ත කතාවක්. ඉතින් ඔබතුමා මට නිතර කිව්වා මේක පොඩ්ඩක් බලන්න කියලා. මේ යසෝදරා මේ චිත්‍රපටි ඊයේ ගියා. එදා තමයි මම මේ ඉතාම පැහැදිලිව මේ හෝල් එකකට ගිහිල්ලා මේක බලාපු දවස්. ඉතින් මම හොඳට මම අවංකවම කියනවා නම් නවසරයක් ඇඬුවා මේක මුල ඉඳලා අග දක්වා. මම ගණන් කරගෙන ගියා. මගේ කඳුළු වැටුණා දෙපැත්තෙන් නවසරයක් මේ චිත්‍රපටිය පුරාම. මොකද ඇත්ත වශයෙන්ම මේකෙදි මේ අපි අගය කරන්න. මොකද මං හරි සන්තෝසයි. මොකද මෙතුමා මට ගෙනල්ලා දුන්නා ඔය පිටපත මුලින්. හැබැයි ඒ පිටපත කියෙව්වට මට ඇඟෙන්නේ නැහැ මේක මර විශාල රූපරාමුවක පේනවා තරම් මම උන්නේ මේ ඉන්දියාව කියලා. ඇත්ත වශයෙන් දැන් ඔබතුමා අපි අත්තනායක මහත්තයලා අපි ඔය තැන්වල සති ගණන් ඉඳලා අපේම මේ ගෙවල් දොරවල් වගේ තමයි ඔය පෙන්නපු තැන් ටික. අපි දොරමඩලා වැඩසටහන් පටිගත කළා. අපි පටිගත කරා. ඉතින් අපිට ඒ තැන් නිකන් හොඳට වරු. ඊළඟට අපි අවුරුදු 40 30 විතර මෙතුමත් දන්න අපි තුම් පිටකේ ඉන්නේ. ඉතින් ඔය යසෝදරා මේ මහා ප්‍රජාපති ගෝතමිය බුදුසිරිත අපේ ජීවිත වගේ. ඉතින් හරි සංවේදී වුණා මම. මොකද හරිම සාධාරණයක් ඉටු වෙලා තියෙනවා මෙතෙන්. මොකද මම කියනවා ඇත්ත වශයෙන්ම ඒක මගේ පෞද්ගලික කිල්ල. මේ ඔක්කොම ළමයි අරන් ගිහිල්ලා පෙන්නන්න මේක. මේ යන කවුරුවත් අඬපු නැති කෙනෙක් නැහැ. ඔබතුමත් එහෙම, මමත් එහෙම, මෙතුමත් එහෙම බලාපුවා. මම අහලා ගත්තාම මේ ඔක්කොම අඬලා ඉන්නේ මෙතෙන් ගිහින්. මම බලපු දවසේ මට ඒ හැඟීම ඇති වෙච්ච හින්දා තමයි මම ඔබතුමාට කිව්වේ මේක බලන්නයි කියලා. හොඳ දෙයක් දැක්කහම අපේ හිතවතුන්ට කියන එක අපි පුරුද්දන්නේ. හොඳ දෙයක් නම් බෙදා හදා ගන්න එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ නේද මහාචාර්යතුමා? ඒ හින්දා මම කිව්වා මේක බලන්නයි කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? බහුන්නං වත අත්තාය මායා ජනයි ගෝතම. අර මෙතුමා කිව්වා වගේ බොහෝ දෙනාගේ අර්ථයේ පිණිස මායා දේවිය ගෞතමයාව ඉපදිවිවේය. මේ ගැහැණියක් මිනිහෙක් නැතුව සමාජයක් පවතින්නේ නැහැ.
බුදුවරු අහසින් වැටෙන්නෙත් නෑ, රහතන් වහන්සේලා අහසින් වැටෙන්නෙත් නෑ, අපි වැටෙන්නෙත් නෑ. ඒකට අම්මයි තාත්තයි දෙන්නෙක් ඉන්න ඕනේ. එතන තමයි පදනම, ඕක තමයි නෙළුම් විල. ඉතින් අපි හුඟ දෙනෙක් කතා කරනවා නෙළුම් විල විනාශ කරලා නෙළුම් මලක් වෙමු කියලා. ඉතින් මල් හැදෙන්නේ කොහෙද? විල විනාශ කරපුවහම. මේ විල රැක ගන්න ඕනේ. ඒක තමයි පවුල් සංස්ථාව කියන්නේ. ඒක තමයි අම්මා තාත්තා ඉන්නේ. අම්මයි තාත්තයි කියන කැදැල්ල තමයි මේ සියල්ල නිර්මාණය වෙන්නේ. ඉතින් සුද්ධෝදන රජුරෝයි මහා මායා දේවියයි මේ පුත්‍රයා ඉපදුවේ නැත්නම් බහුන්නං වත අත්තාය මායා ජනේ ගෝතමං, මේ මේ බොහෝ දෙනාට සුව පිණිස මෙයා නිර්මාණය කළා. ඊළඟට එතුමත් එක්කලා අත්වැල් වැඳගෙන දීපංකර පාදමූලේ ඉඳලා ගිය කවුද? යසෝදරා. ඊළඟ චරිත තමයි මහා ප්‍රජාපති ගෝතමී. එතකොට ඔය දෙන්න තමයි මට නම් පේන හොඳම චරිත දෙක. බුදුහාරුවන්ගේ ජීවිතයේ බබුලවන හොඳම චරිත දෙක තමයි මායාදේවියයි මහා ප්‍රජාපති ගෝතමියයි සහෝදරයි. දැන් බලන්න ඔය මේ අපදානපාලි. අපදානපාලි කියන්නේ කුද්දක නිකායේ තියෙන වෙනම පොතක්නේ චරිත. අපදාන කියන්නේ වීර චරිතය. නෝ නිකං චරිත නෙමෙයි, මහා වීරත්වේ. මේ මේගොල්ලෝ වීරත්වයෙන් වීරත්වයක් තියෙන අය, නිකාම කාන්තාව නෙමෙයි. දැන් මහා ප්‍රජාපති ගෝතමිය, මම මේක නිතර මේ දොරමඩලාවේ කියන කතාවක්, මං ආසම තැන තමයි මහා ප්‍රජාපති ගෝතමී තේරී අපදානේ. ගාථා තියෙනවා තැන 100ක් විතර. යසෝදරා එකටත් තියෙනවා 75ක් විතර. මේකෙත් වරන් ලස්සන උක්ති තියෙන කිසිම තැනක් මම දැකලා නැහැ. දැන් බලන්න අහං වීර මාතාති, වීරයාණන් වහන්ස මම ඔබගේ මවය. ත්වංච වීර පිතා මම, ඔබ වහන්සේ මගේ පියාය. ඉතින් බලන්න මහා හරිම මේ හොඳ කාව්‍යෝක්තියනේ. මම ඔබගේ මවය, ඔබ මගේ පියාය. ඇයි තයා? දැන් මොකද්ද මෙයා කියනවා? ඒක දිගට තියෙනවා, මම කෙටියෙන් කියන්නේ. මග ඔබතුමාගේ රූපකාය මං සංවර්ධනය කළා. හැබැයි අනින්දිත වූ මගේ ධර්මකාය වර්ධනය කළේ ඔබතුමා. ඒ මොනවා දීලාද? මුහුත්ත තණ්හා සමනං කීරන්තම් පායිතෝ මයා. ඔබතුමාගේ තණ්හාව ආසාව මොහොතකට සමනය කරන්න මං කිරිචුට්ටක් දුන්නා. තයාහං සන්ත මච්ඡන්තං ධම්ම කීරං හිපායිත. හැබැයි ඔබතුමා මගේ තණ්හාව අදහකම් නැති කරන්න දහම් කිරිපෙව්වා මට. එතකොට රඤ්ඤෝ දේවි මහේසීති නේතම් පරම දුල්ල. මේ රජ්ජුරුවන්ගේ බිසව කියන ඒවා ඌව මේ කාන්තාවන්ට මහ ලොකු තනතුරු නෙමෙයි. බුද්ධ මාතාති යං නාමං ඒතම් පරම දුල්ල බං. මේ බුද්ධ මාතා කියන නම ලබන්න පුළුවන් නම් යම් කෙනෙකුට, ඒක තමයි මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සතුට. ඒ නිසා අනිත්තක මහා ප්‍රජාපති ගෝතමි මේ 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 චරිත වල මේ වගේ සිද්ධි තිබුණට මේ චරිත සංවර්ධනය කරලා නැහැ. අපි මේ අර පොඩි පොඩි ඒවා අල්ලගෙන කතාද. යසෝදරා චරිතෙත් ඔහමයි. මෙන්න මේවා ටික එකතු කරලා යසෝදරා චරිතේ මේ චිත්‍රපටිය හරියටම නිර්මාණය කරලා තියෙනවා. ඒකයි මම මේක අගය කරන්නේ. ඒ චරිතය අංග සම්පූර්ණ කරලා තියෙනවා. අපි මේ චරිත නිර්මාණය කරන මේ මේ චරිත පිළිබඳ සියලු විස්තර මේ තුන් පිටකේ වාර්තා වෙන්නේ නැහැ. ඒවා හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙන අය තමයි ඒක කරන්න ඕනේ. අපේ මහාචාර්යතුමාට ඉතින් ඒකටම කැපවෙච්ච කෙනයි. ඉතින් ඒක හරියටම මේක කරලා තියෙනවා. ඉතින් මහා ප්‍රජාපති ගෝතමිය කිව්වේ මේ කාන්තාවන්ට සමතැන දෙන්න කියලා නෙමෙයි. ඒක දෙන්න ඕනේ. මේ මෙතුමා දන්නවා අභිධර්මයේ තියෙනවා මේ රූප 28ක්. රූප 28ෙන්ම ඉත්ින්ද්‍රිය පුරිසින්ද්‍රිය කියන්නේ දෙකක්. කර්මය බලපානවා වෙන්න පුළුවන්. නමුත් ඒක භෞතික සාධක දෙකක්. දැන් මනසේ ඔය ඉත්ත්‍රි පුරුෂ ભેද නැහැ. බුද්ධාගම. ඉතින් එහෙමනම් බුදු වෙන මොකද? දැන් කෙලෙස් නැති කරන් භාවනා කරනකොට කාන්තාවක් කියලා කෙලෙස් ඉතුරු වෙනවද? නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට ඔය එතුමිය මොකද්ද අවසානට ප්‍රාර්ථනා කළේ? දැන් අපි කියන්නේ සමතෙන් දෙන්න නෙමෙයි එතුමිය ප්‍රාර්ථනා කළේ. මේ පුත්තකාම අධියෝ යාතා ලබන්තු තාදි සංසුතං. මේ ලෝකේ ඉන්නවා නම් අම්මලා යම්තා පුත්තු කැමැත්තෙන් ඔබ වහන්සේ වැනි පුත්තුම ලැබේවා. ඔන්න එහෙම බුදු පුත්තු උපදින එක මේක අවශ්‍ය. ඉතින් මම හිතනවා යසෝද අපිට ඉස්සරහදි කතා කරන්න පුළුවන් මේ යසෝදරා චරිතය පිළිබඳව ඔන්න ඔය වගේ හැංගිලා තියෙන කරුණු ඔක්කොම එකතු කරලා. ඒ වගේම දේවදත්ත චරිතය. ඔන්න ඔය චරිත දෙක මම දැක්ක
අංග සම්පූර්ණව අපේ අත්දැකීම් තුළින් අපි දැක්ක යසෝදරා සහ දේවදත්ත කියන චරිත දෙක හරියට නිරූපණය වෙලා තියෙන මේ චිත්‍රපටය කියලා මම හිතනවා. හොඳයි හොඳයි. ඒ අපේ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ගේ අදහස මීට වෙනස් අදහස් තියෙන ඇත් ඇති. දැන් මම පහුගිය දවස්වල පුවත්පතක කිව්වා මේ අපේ සාහිත්‍ය සූරී වෛද්‍ය ගුණදාස අමරසේකර සූරීන් ලියා තිබුණා ශ්‍රද්ධාව හීන මාවැනි කෙනෙකුත් මේක බලලා මටත් මෙහෙම දැනුණාන් ශ්‍රද්ධා සම්පන්න අයට ශ්‍රද්ධාව වැඩි අයට කොහොම වෙයිද දන්නේ නැහැ කියලා එතුමා අලි අගේ කරලා තිබුණා යසෝදරාව ඇසුරින් කරපු සිනමා නිර්මාණය ගුණදාස අමරසේකර මහත්තයා ලේසියෙන් හොඳ කියන්නේ නැහැ. ඉතින් හැබැයි ඒ අතරේ සමහරු කියන්න ඉඩ තියෙනවා ඔය මේක මදි තව 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 අඩුපාඩු කියන්න පුළුවන් ගුණදෝස එහෙමනේ නිර්මාණයක නේද? නෑ මේක මෙහෙම වුණා නම් හොඳයි මේක මෙහෙම වුණා නම් හොඳයි මේක තව අඩුපාඩු තියෙනවා වැරදිච්ච තැන් තියෙනවා කියලා කියන්න ඉඩ තියෙනවා. ඒ එහෙමනේ නේද? එහෙම වෙන්න පුළුවන්. ඉතින් යශෝදරා චරිතයේ ඉස්මතු වීම වළක්වන්න බෑ අපේ මාතෘකාවත් එක්ක. බුදුසිරිත සහ කාන්තාව ගැන කියද්දි ඒක ප්‍රධාන චරිතය වෙන එක වළක්වන්න හැකියාවක් නැහැනේ. ඉතින් යශෝදරාවට සාධාරණයක් කරලා නැද්ද? කවුරුත්ම මේ ගැන මතක් කරලා නැද්ද? හැබැයි ඉතින් තියෙනවා නැතුවම නෙවෙයිනේ. ඔන්න බලන්නකෝ ඒක අවස්ථාවක්. මේකත් වසන්තා සඳනායක මහත්මියගේ ගායනයක්. අපි ඒක බලලා ඊට පස්සේ කතා කරමු. ලුකියා මෛදාල සන මහේ සඳ තිපායා මහරක මකෝ යන්න දී මාහෙර දාලා ලුකියා මෛදාල සන මහේ සඳ තිපායා මහරක මකෝ යන්න දී මාහෙර දාලා මේ මාලිකයේ මේ මාලිකයේ රාහුල පුතුහා මට දුක් නින්දර දීලා ගියේ ඇයිද තපස් ලැබුමට සිදුවත් හිමි රාජා ලුකියා මෛදා සන මහේ සඳ තිපායා මහරැක මකෝ යන්න ගියේ මාහෙර දාලා කාටවත් නොකිය මම පොඩි හිතුවක්කාර වැඩකුත් කළා. මේ ගීය කොහොම හරි මේ දොරමණ්ඩලාවේ අද ගායනා කරවන්න ඕන වුණා. වසන්තා සඳනායක මහත්මියගේ වටිනා ගීයක්නේ. නමුත් එතුමියගේ රූපේ නැහැ. මේකේ හඬපටේ විතරයි මට හම්බුනේ. මම කල්පනා කළා දැන් රූප නැහැනේ. ඉතින් ඒකට රූප රචනා කළා. ඒක කාගෙන්වත් අහන්න කරන්න ගියේ නැහැ. අවසර ගන්න ගියේ නැහැ. වරදවා හිතන්න එපා. කවුරුවත් මේක තමයි මේ ගීතේ රූප රචනාව කියලා උපුටා ගත්තේ ඔය කියන යසෝදරා චිත්‍රපටියේ රූප රාම. හැබැයි ඒ කියන පදමාලාවට උචිත රූපරාමු තියෙනවා මේ චිත්‍රපටයේ. ඒ ටික මේ රූප රචනයේ අපේ මේක తాවකාලිකව අදට විතරක් කරපු වැඩක්. මේ මම බලන් හිටිය සුනිලාරත් මහත්තයාගේ මූණ දිහා එඳ කවුරුවත් හිතන්න එපා මේක මේ 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 දිගටම මේක තමයි කියලා. නෑ මේක අදට විතරක් ගීත පදමාලාව මේ මර්වින් සේනාරත් මහත්තයාගේ. මර්වින් සේනාරත් මහත්තයාගේ. හොඳයි. තවත් වටිනා ගීත කීපයක් තියෙනවා යශෝදරාව ගැන. මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් ගායනා කරන සුනිල් සරත් පෙරේරා ප්‍රවීණ ගීත නිබන්ධකයා රචනා කරපු යශෝදරා කියන ගීය ඉතා වටිනා ගීයක්. මහාචාර්යතුමා කදිමට ගීය ගායනා කරනවා. තවත් අපූර්ව වටිනා ගීයක් තියෙනවා. මේ ගීය රචනා කරලා තියෙන්නේ පූජ්‍යපාද රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. මේ ගීය දොරමණ්ඩලාවේ ගායනා කළා කරුණාරත්න දිවුල්ගණේ මහත්තයා. මේ උපුටා ගැම්ම දොරමණ්ඩලාවෙන් මේ කොටස මේ අද මාතෘකාවට මේක උචිතයි. මේ අවුරුදු දෙක තුනකට කලින් මහාචාර්ය බෙල්ලංගල විමල රතන නායක හාමුදුරුවොත් මෙතන වැඩ ඉන්න දොරමණ්ඩලාව වැඩසටහනක් අපි ඒ ටික බලලා ඊට පස්සේ කතා කරමු. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට චරිතය සිද්ධාර්ථ චරිතය නැත්තම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත බවට කිසිම සැකයක් නැහැ. නමුත් සාහිත්‍ය කරුවා යම් තරමක සාධාරණයක් කළත් අසාධාරණයට පත් වූ විශිෂ්ට චරිතය යශෝදරාව. යශෝදරාව ගැන තාම හොඳ සිනමා කෘතියක් හැදිලා නැහැ.
උත්සාහ කරලා තියෙනවා නාට්‍ය හැදෙලා නැහැ. හැබැයි තාමත් එළියට මතු කරගත්තේ නැති විශිෂ්ට සංකීර්ණ මනෝභාවයන් සහිත චරිත ස්වභාවය ඉස්මතු කරන ලෝක ඉතිහාසයට එකතු වන කාන්තාව තමයි යශෝදරා. යශෝදරාවගේ වැලපිල්ල ගැන විවිධ නිර්මාණකරුවෝ විවිධාකාරයෙන් ලියලා තියෙනවා. කොළඹ යුගයේ කවියොත් ලියලා තියෙනවා මේ කඳුළු පෙරාගෙන පපුවට ගහගෙන තමයි මේ සිද්ධාර්ථ බෝසතාණන් ගියාට පස්සේ යශෝදරා වැළපුණේ කියන අදහසින් ලියවෙච්චක් තියෙනවා. විවිධ අදහසින් හැබැයි හිතන්න ලියන්න නිදහසකුත් තියෙනවා. අපි දැකලා නැහැනේ. හැබැයි ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා වැළපුණායි කියලා හිතෙනවයි කියන්නේ ඒක මා පුදුමාකාර කාව්‍යාත්මක හිතවිල්ලක්. ඒක හිතුනේ ප්‍රමුඛන සිද්ධාර්ථ හාමුදුරුවන්ට. සම්මානිත මහාචාර්යතුමා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට සාහිත්‍ය උගන්වනකොට ගීත රස වින්දනය කියලා දෙනකොට මේ ගීතත් නිදර්ශනයට ගන්නට ඇති. යශෝදරාව ගැන ලියවෙච්ච මේ ගීත ගැන කියලා දෙන්නට ඇති. ඒ වගේම බෞද්ධ සාහිත්‍යයේ විවිධාකාරයේ කතාන්තර ඇසුරින් විවිධ නිදර්ශන අරගෙන උගන්වන්නට ඇති. යශෝදරාව ගැනත් උගන්වන්නට ඇති. යශෝදරාවත ගැන, යශෝදරා වැළපිල්ල ගැන දරුවන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන්නට ඇති. හැබැයි මේ ගැන්නිල්ල වගේ නෙමෙයිනේ චිත්‍රපටි හැදිල්ල. ඈ ඔය උගන්නන වගේ චිත්‍රපටියක් හදන්න පුළුවන්ද? චිත්‍රපටිය හදන්න ගියාම
ඔබතුමා මුණ දුන්න අභියෝගය. මම හිතන්නේ යශෝදරාව සිනමාවට නැගීම කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේක හරි සංවේදී කාරණාවක්. මොකද මේක දිහා අවි අමෝරාගෙන බලා ඉඳී තිනවා කටේ බුදුසිරිතත් ඒ වගේ. කොහෙන් වරදීද? යශෝදරා මේ අපි හිතන් ඉන්නේ යශෝදරාව නෙමෙයිනේ. මෙහෙම නෙමෙයිනේ. මෙහෙම නෙමෙයිනේ කියලා කෙනෙකුට හිතෙන උගන්නනවා වගේ නෙමෙයි සිනමා කෘතියක් නිර්මාණය කරන්නේ. දැන් කරලා ඉවරයි මේ දවස්වල පෙන්නනවා. ඔබතුමාට ඇති පිළිතුර. අවසන්ත ඒක අමාරු වැඩක් තමයි. ඒක නම් විශාල බයක් තැතිගැන්මකුත් මට තිබුණා. ඒක නිසා තමයි දැන් මෙතනම ඉන්නවා උපදේශක මණ්ඩලයේ 3 දෙනෙක්. ඒ කියන්නේ මට යම් ආත්ම විශ්වාසයක් ඇති කරගන්න